நாங்கள் தமிழ் கற்போம். அப்பே திமலை கிணகம். வணக்கம், இனிய காலை வந்தனம், ஆய்வோவன், சுப உதயசனக் ஏவா. ළමයි, අදත් අපි එදිනෙදා අපි කතා කරන ලියන වාක්‍ය කිහිපයක් බලමු. වරයි කියන වචනය, ළමයි, වරයි කියන ඒකේ තේරුම දක්වා නැතන් තෙක් කියන තේරුම. උදාහරණ අපි ඒක වාක්‍යයෙන් හදලා බලමු. හය වෙනකන් කඩේ ඇරලා තියේවි. හය වෙනකන් කඩේ ඇරලා තියේවි කියලා කොහොමද ළමයි දෙමලින් කියන්නේ? ළමයි මෙහෙමයි කියන්නේ, ආරු මණි වරයි කඩේ තිරන්දු ඉරුක්කු. ආයමත් කියන්න, ආරු මණි වරේ කඩේ තිරන්දු ඉරුක්කු. ඒ කියන්නේ හය දක්වා, හය තෙක්. අර එතකොට දක්වා කියන කේ දෙමළ වචනය තමයි පාවිච්චි කරන්නේ, වරේ කියන වචනේ. අපි තව උදාහරණයක් බලමු. මං එනකන් ඔයා යන්න එපා. මං එනකන් ඔයා යන්න එපා. කොහොමද කියන්නේ ඒක? නාන් වරුම් වරේ නීංගල් පෝහ වේන්දාම්. කොහොමද ළමයි? නාන් වරුම් වරේ නීංගල් පෝහ වේන්දාම්. සෞදාහන බලමු. ඔයා යනතෙක් මම ඉන්නවා. ඔයා යනකන් මම ඉන්නවා. එතකොට දෙමලින් කියන්නේ, නීங்கள் போகும் வரை நான் இருக்கிறேன். நீங்கள் போகும் வரை நான் இருக்கிறேன். ඔයා යනතෙක් මම ඉන්නවා කියන වචන. එතකොට අර වරයි කියන වචන යොදලා අපි එදිනෙදා පාවිච්චි කරන වචන තමයි. එහෙම ඒක පාවිච්චි කරලා පුරුදු වෙමු. ඒ වගේම තව පොඩි සරල වාක්‍යයක් හදනවා. උදාහරණයට ගහට නගින්න. ගහට නගින්න. එතකොට කොහොමද දෙමලින් කියන්නේ? මරත්තිලෙයි ඒරුංගෝ. කතා කරන භාෂාවෙන් කියනවා නම් මරත්තිලෙයි ඒරුංගෝ. ඒකම ලිඛිත භාෂාවෙන් කියනවා නම් මරත්තිල් ඒරුංගල්. තව වාක්‍යයක් බලමු. මාත් එක්ක තරහද. මාත් එක්ක තරහද. එතකොට කොහොමද දෙමලින් කියන්නේ? එන්නිලෙයි කෝවම. එන්නිලෙයි කෝවම. අන්තිම නාමපදත් එක්ක අන්තිම ඉලෙයි කියන වචන යෙදීමෙන් අපිට මෙන්න මේක ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයට, මාත් එක්ක තරහද, එන්නිලෙයි කෝවම. මේකම ළමයි ලියන භාෂාවෙන් කියනවා නම් එන්නෝඩු, නැත්නම් එන්නිල් කෝවම. එන්නිල් කෝවම. තව වචනයක බලමු. කකුල රිදෙනවා කොහොමද කියන්නේ? කකුල රිදෙනවා කියලා කොහොමද කියන්නේ? කාලිලෙයි නෝහුදු. කොහොමද ළමයි? කාලිලෙයි නොහුදු. කකුල රිදෙනවා. ඒ වගේම තව වචනයක් බලමු, වාක්‍ය බලමු. ලියුම යවන්න. ලියුම යවන්න. කොහොමද මේ නම් දෙමලින් කියන්නේ? කඩිදැත්තේ අනුපුංගෝ. කඩිදැත්තේ අනුපුංගෝ. ඒක ලිඛිත භාෂාවෙන් කියනවා නම් කඩිදැත්තේ අනුපුංගල්. මේක නාමපදයේ අන්තිම අකුර අර අයි කියන අකුර එකතු කිරීමෙන් එක කර්මයක් වෙනවා. එතකොට ඒ කර්මය යොදලා කොහොමද වාක්‍ය හදන්නේ කියලා තමයි අපි දැන් බලන්නේ. උදාහරණ බලමුකෝ. පොතක් දෙන්න කොහොමද කියන්නේ? පොතක් දෙන්න කියලා පුත්තහත්තේ තාංගෝ. කොහොමද ළමයි? පුත්තහත්තේ තාංගෝ. ලිඛිත භාෂාවෙන් කියනවා නම් පුත්තහත්තේ තාරුංගල්. එහෙනම් අපි එදිනෙදා පාවිච්චි කරන මෙන්න මේ වචන කීපයක්ම බැලුවා. ඒක ඕගොල්ලෝ පාවිච්චි කරන පුරුදු වෙන්න. අපි හෙට අලුත් පාඩමකින් හවෙමු. නන්රි, வணக்கம். நாங்கள் தமிழ் கற்போம். அப்பே திமலை கிணகம்.